බොහොම අඩුයි. පිරුණු හිත්වලට වටිනාකමක් දෙන්න පුළුවන් අය ලෝකේ අඩුයි. කලාකරුවෙකුට පුළුවන් ඕනෑම ගල් හදවතක් මුදු හදවතක් කරන්න. ශ්‍රී ලංකේ කලා ශාස්ත්‍රයේ ඉන්නවා අන්න ඒ වගේ චරිත. අද අපිත් එක්ක එකතු වෙන්නේ අපේ කතා නායිකාව වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනි සනෝජා බිබිලි. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. කොහොමද මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ? ගොඩක් මේ දවස්වල ඔක්කොම ආන්නේ නිදහසේ. ඒත් මම නම් පොඩ්ඩක් නිදහසේ නෑ. මොකද ඒ කියන්නේ මම ගොඩක් කාර්යබහුලව මේ දවස්වල ගත කරනවා. නිර්මාණ එකකට දායක වුණා සුජීවගේ ටෙලි නාට්‍යයකට. එච්චරයි. එහෙම නැතුව වෙන කිසිම දෙයක් නැහැ මේ දවස්වල. ඔබගේ ළමා කාලේ ගෙවුනේ කොහොමද? අපි ඒ පිළිබඳ මතක් කරමු. ළමා කාලය. මගේ ළමා කාලේ හරිම සුන්දරයි. තත්සරණේ අපි ජීවිතේ ඒ කාලේ ඒ විඳපු අත්දැකීම් අද මං හිතන්නේ කිසිම කෙනෙකුට ලබා ගන්න පුළුවන් කියලා. මොකද අපි ළමා කාලේ ඉන්නකොට අපි පාඩමට විතරක් නෙවෙයි හිතේ දෙවි. අපි ටියුෂන් ගියේ නෑ. එතකොට අපි ගොඩක් ඉස්කෝලේ වෙනත් වෙනත් දේවල් වලට හිත යොමු කරා. පාඩම බාහිර ක්‍රියාකාරකම් ඒවට සිත යොමු කරා. ඒ අතරතුර තමයි අපි පාඩම් වැඩ කටයුතුත් කරේ. ඉතින් ඒ අතරතුරේ මට හිටිය සුන්දර ළමයි කොටසක් මගේ පන්තියේ. ඒ වගේ මම හොස්ටල් එකේ තමයි හිටියේ. ඒ කාලය, ඒ කියන්නේ අපිට කාලය කළමනාකරණය කිරීම පිළිබඳ කියලා දුන්නා. ඒ කියන්නේ අපි සෙල්ලම් කරන වෙලාවේ සෙල්ලම් කරන්න ඕනේ, ඉගෙන ගන්න වෙලාවේ ඉගෙන ගන්න ඕනේ, කන වෙලාවට මේ වෙලාවට කන්න ඕනේ. අපි හොඳ හැදියාවක් හෙත්තුව අපිට හැදෙන්න පුළුවන් වුණා අපේ ළමා කාලයේ. ඒ නිසා මම හිතනවා ඒක මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා, මේ කාලයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. හරිම සුන්දරයි මගේ ළමා කාලය. ඔබගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද සමාජයේ? පවුලේ ඉන්නවා 4 දෙනෙක්. මමයි නංගි ට්වින්ස්ලා. නංගිමයි විනාඩි 15ක වෙනසක් තියෙනවා. නංගි හිටිය සයන්ස් ක්ලාස් එකේ, මං හිටිය ආර්ට් ක්ලාස් එකේ. ආර්ට් ක්ලාස් එකේ සයන්ස් ක්ලාස් එක අතර හැම වෙලේම පොඩි පොඩි ගැටන තිබුණා. ඒත් අපි හරි සුන්දරයි. ඉතින් අපි යනවා චිත්‍ර අඳින්න කියලා, අපි යනවා සයන්ස් ක්ලාස් තියෙන පැත්තට. ගිහලා අපි සද්ද කරනවා. ඉතින් ඒකේ ටීචර්ස්ලායි ළමයිනුයි කියනවා ඉගෙන ගන්න බෑ කියලා. උන් ඉතින් අපිව එලවනවා. ඒ වගේ අපි හරි සුන්දර කාලයක් තිබුණේ. නංගියාවේ ගෙදර ඉඳලා මම හොස්ටල් එකේ එන්නේ. එතකොට මම හැම වෙලේම නංගිව හම්බෙන්න කියලා මගේ ක්ලාස් එකෙන් මම හොරෙන් පනිනවා. පළවෙනි නංගිව හම්බෙන්න යනවා. එනකොට සමහරට නංගි ක්ලාස් එකේ ළමයි එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ මම පුංචි කාලේ ඉඳලා මම ගොඩක් ක්‍රීඩාවලට දක්ෂකම් දක්වපු කෙනෙක්, චිත්‍රවලට දක්ෂකම් දක්වපු කෙනෙක්. මම ඩිබේටින් ටීම් එකේ හිටියා. ඉතින් ඔය වගේ මගේ කාලය මට ළමා කාලේ දැනුන්නේ නැහැ. මගේ මේ කිසිම මට දුකක් තිබුණෙත් නැහැ ළමා කාලයේදී. මගේ අම්මේ අප්පච්චි මගේ ළඟ හිටියේ නැහැ මගේ ළමා කාලේදී. දෙන රට හිටියේ. ඉතින් පුංචම්මත් එක්ක ගත කරේ මම. හරිම සුන්දරයි. ඔබතුමිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු අරගෙන විභාගයේ සමත් වුණා කියලා පුංචි මේ රඟපෑමක් කරනවා මේ ඔබතුමියගේ සහෝදරියට. මොකක්ද ඒ සිදුවීම? අපි විස්තර කරමු. හරි. දැන් මගේ නංගි මටත් වැඩි ඉගෙන ගන්න දක්ෂ කෙනෙක්. එයා ශිෂ්‍යත්ව විභාගයේදී අපි දෙන්නම එකට ගියේ. අපේ නම්බේක විතරයි වෙනස්. එයා TS බිබිලේ, මම TS බිබිලේ. ඉතින් මෙහෙම ඉන්නකොට එයා ඉස්කෝලේ කාලේදී කියන්නේ අපි ශිෂ්‍යත්වයේ ලියලා දැන් රිසල්ට්ස් ආවා. TS බිබිලේ දැන් පාස් වෙලා තියෙනවා. දැන් මම කරපු වැඩේ ප්‍රින්සිපල් මට කතා කරේ. මං ගිහිලා මැඩම් මන් තමයි පාස් කියලා දැන් ඔන්න ඇසෙම්බ්ලි එකක් තියලා මුළු ළමයිට කියලා දක්ෂ ළමෙක් බලන්න කොච්චර හොඳද එහෙම කියලා. ඉතින් දැන් මේ කිව්වා. මං ඉතින් හරි සතුටුයි. මට ඇවිල්ලා ඔක්කොම අතර අත දෙනවා. ඉතින් අපේ නංගි ගෙදර ගිහිල්ලා ඇඬුවා. පස්සේ දැන් ග්‍රේඩ් 5 නේ. එතකොට අපේ අම්මි හිටියා ලංකාවේ. දැන් අපේ අම්මි ඉස්කෝලට ඇහුවා, ඉස්කෝලට ඇවිල්ලා ඇහුවා වෙන්න බෑ. මොකද මගේ අනිත් දුව ගොඩාක් ඉගෙන ගන්න හරි දක්ෂයි. මේ අපි චෙක් කරලා බලමුද අපෝ නම්බර්ස් කියලා. මං ඉතින් ඇලකෝ නෑ මැඩම් මම්ම තමයි පාස් කිව්වා. ඉතින් අපේ නංගිවත් ගෙනල්ලා දැන් දෙන්නගෙම නම්බර්ස් චෙක් කරනකොට නංගි තමයි පාස්, මන් නෙවෙයි. ප්‍රින්සිපල් මට බැනලා එලෙව්වා. ගිහලා මා තිබ්බා ටනල් එකක්. ওই ටනල් එකට යවලා මට දන ගහගෙන ඉන්න කිව්වා පැයක්, බොරු කිව්වට. ඉතින් මං හිතාගත්තා අපි ජීවිතේ බොරු කියන එක කොච්චර හොඳ නැති දෙයක්ද. ඉතින් වැරද්ද පිළිගත්තා මම නෙවෙයි කියලා. ඉතින් ආයේ ඇසෙම්බ්ලි එකක් තියලා අපේ නංගිව ගෙනාවා. ඉතින් මම ඉස්කෝලේ ඉතින් බොරු කියනවා කියලා තහු වුණා මං. හැබැයි මං එදායින් පස්සේ ඉගෙන ගත්තා ජීවිතේ බොරු කියන එක තරම් නරක දෙයක්
मंगिनगा कम एक इदा ये गिनगा एक अदरत मंग खादा बुरवा किया न कहमती नहीं मां नांगी तक के कतु वेला करपु फिर बिला मायर करपु आदर ऐरायो में मैं वाके सुंदर माता क्या नहीं मते ना तो जीविते खावदा कुत मां नांगी तक के कतु वेला हिम करे न है है बैठिंग मामा पासल काले ना तिबुन्ने ग्रेड 11 12 ने कोटन नांग तिबुना ने किया न बे एक अरे लियून लिए न लियून लिए न प्रेमियक या मंगिता ने मंग स्कूले की ने कहारी ने स्कूले आना लामे एक मामा ती स्कूले आना लामे मंगितिं सूट केस का कपियारा न्या नी स्कूले सूट केस का तिया ने मां सूट केस के इंदगे नी नो या इन्ह कांग ये इट पासे तर मां हॉस्टले कर दैम में गद मांग ये तर मरे दंगाई ऐत्तम के नो ना मंगे नांगी हरी मां हिंसकाई इतिं मामा या इन्ह कांग इन्ह हम दाम बस हॉल टेक वेला दूना एस्कूल खाली मम लियून गागने आने में अरे पोतक पिटकावरे थी पिटकावरे तमें लियून दागने आने दवसक अयट आहूला अपे अम्मी टकीला हॉस्टल दैमी ई थिंक एवागे देवल उना गुटी काला ओ मम को कत्ता लगने पारे अपे अम्मी पिटिपासना पिटिपासी अवेल अपे अम्मी मट कोसे कुडे मट गेहुआ दवसा टाऊ में मटेवना ताम मतकाय तेवागे मतक सितुम गुडक तीन आई थिंक ए पिरमिला में दे मोनाद करन्ने पिरमिला में आगे पैतिंग अत्र मादेया जीवत उत्तर ने है इति ए कने मंग स्कूलिंग आउट वेला कोलंबट आवट पासे तमा अत्र मगे वैरद्द ए ए वैर मगे वैरद्द निसा तमा ए कने मट मम एतिन यहाट एक कंटिन्यू करन्न ओने कियने हंगीमा मट दनुन्ने मट तेरेन्ने ඊට පස්සේ මං හිතුවා ඉස්කෝල යන කාලේ ඇතිවෙච්ච ප්‍රේමය එතනින් නතර වෙන්න ඕනි කියන එක. ඉතින් ඊට පස්සේ අපි සම්බන්ධයෙන් නතර වුණා. සම්බන්ධයෙන් නතර වීමත් එක්කම එයාට ටික කාලයක් ඉඳලා එයා අපේ අතරින් වියෝ වුණා. ඉතින් ඒක අමතක කරන්න බෑ. එයා ඒ පුලියුන් තාමත් මගේ ළඟ තියෙනවා. මොකද හරිම සුන්දර මිනිසෙක්. ඊට පස්සේ තවත් කෙනෙක් ගැන ප්‍රේමයක් එහෙම ඇති වුණේ නැද්ද? ඉතින් නෑ කිව්වොත් ඉතින් හොඳ නෑනේ මම බොරු කියන්නේ නෑනේ. ඒ වගේ ඇති වුණා මට. ඉතින් ඒවා ඉතින් කාලෙන් කාලට එපා වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒවා නොගැලපීම් නිසා ඒවා නැති වෙලා ගියා. ඔබ තාමත් විවාහක නැහැ නේද? නෑ මම විවාහක නෑ. ඇත්තම කියනවා නම් ඒක හරිම දුක කතාවක්. මට මගේ නංගි, මගේ ට්වින් සිස්ටර්. එයා ඇත්තම කියනවා නම් ආසනීපයි. මම කසාද බැඳලා ගියා නම් මම ලංකාවේ ජීවත් වෙන්නේ නැහැ කවදාවත්. इतिन नांगी एहम उनोती मगद मगे आईया इन्ने राट अक्का हिटी राट मट दुंदर दैन मुतुकम थेरन वायसर मन दंग एवीलती बुनाद रेस्पॉन्सिबिलिटीज के ने वक्म एहम तेदी मट दैनुना एक तरह दवसक मट हीने वगे एवील कहुदो के दंग एत्रम कसाद बंदी नोने के सीतुनु वेलाकमय मट हीने दैनुने हीने क्यूवे उंब कसाद बंदल मेराटिंग गियोत् खाऊदूबे अम्मा ताता बलागाने मैं नांगियो बलागाने अम्मा ताता नेतीच दास खाऊदूबे नांगियो बलागाने केले हुआ मामा ओक गेना हरियट कल्पना करा मगे आलू पुगेदराय बलान्ने कवदाकवत मगे आलू मित्रियो कवदाकवत बलान्ने मामे हितुआ विवाह है किएने का अपि धर्मालु ऐतिकर गेना स्वामियातेक अपि गत करोने तमारे मटे होंद सहकार हम थारी मगे सहकार अम्मा तात बलागण प्रश्न हकनी ए तू मैं नांगियो बलागण मैं नांगियो दापंगील वेन तेनकट क्यूत मटे एक दरागंड बेरवे आना मगे नांगी हरी महिंस मं क्यूवा वगेम ई थिंक मम हितागत ने मगे जीवित मम मगे पौल वेन सैक्रिफाइस करना कैपेनो के मंग हितवा मंग अदरत करे टीक मट हे बै दंग हरी हमुनोत कौर हरी मगे नांगीत नांगीवत बलागर नो के मंग कसाद बांधी नो एह मन तू मंग कसाद बांधी ने बोद मम मट तीन मगे नांगीव बलागर तुम ये तामत सुंदर है
තාමත් හිතෙන්නේ නැද්ද විවාහ වෙන්න ඕනේ කියලා? විවාහ වෙන්න නංගි ආදරයක් තියෙන්න ඕනේ. ආදරය කියන්නේ අකුරු හතරකට සීමා වෙච්ච දෙයක් පමණයි අද මන් දකින්නේ. හරිද? එතකොට මේ ආදරය කියන එක නොලැබ එක්ක ආදරය ලැබිලා විවාහයක් කරාට පස්සේ අද ඒ විවාහ ජීවිතයක සාර්ථක වෙන පවුල් කීයද අද මේ ලංකාවේ තියෙන්නේ? හරිද? 50ක් හරියනකොට 50ක් කවදා හරි ගිහින් නැහැ. මොකද අපි පත්‍රවල දකිනවා, ඒ වගේම ටීවී එකේ දකිනවා මේගොල්ලෝ අතර තියෙන්නේ පොඩි මේ තේරුම් ගන්න බැරි කුහකත්වයෙන් පීඩා විඳින මේ ඒ ආදරය කියන එකට ආදරයක් නැහැ. එහෙම පවුල් මේකක් තමයි ගොඩනැගිලා තියෙන්නේ බොහෝ දුරට. සමහරලාට අපිට අපි පාරතට යනකොට මිනිස්සෙක් එක්ක කතා කරාම තම ස්වාමියා බලන් ඉන්න කෙනාට හිතෙන්නේ වෙන දෙයක්. ඉතින් ස්වාමියාට ෆෝන් කරලා කියනවා. මොකද අද මාධ්‍ය දියුණු කාලේ, අද ඉරිසියාවෙන් පෙළෙන කාලේ. ඉතින් එහෙම යද්දි කොහොමද මේ පවුල් සංස්ථාව ගොඩනගාගන්නේ කියන එක. ඉතින් හරි තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙක් හම්බුනොත් විතරක් විශ්වාසය, ඒ වගේම ඒ ආදරය කියන එකට හරි ආදරයක් ලැබෙන කෙනාට. මොකද ආදරය තුළ අපි කියමු ආදරය කියන එක මේ තමන් එකට ගැළී බැඳී සිටින් ඉන්න ඕනේ නැහැ. ආදරය කියන එක දෙන්නේ වෙන් වෙලා හිටියත් ඒ ආදරේ නම් ඒ ආදරේ තියෙනවා. ඒ පවුල් සංස්ථාව ගොඩ නැගෙනවා. ඉතින් එහෙම නැති ලෝකෙක මං හිතනවා මට නම් අමාරුයි ඒ වගේ දුක් ජීවිතයක් ගත කරන්න. ඉතින් හොඳ කෙනෙක් හම්බ වුණොත් අනිවාර්යයෙන් මම කසාද බඳිනවා. ඒ වගේම මම ගොඩාක් දුරට කෙනෙකුට යම්කිසි පොරොන්දුවක් වුණොත් යෝ ජීවිතය අපි පොරොන්දු වෙනවා, මං ඔයත් එක්ක විතරයි ඉන්නේ කියලා. හැබැයි මට යාළුවෝ සෑහෙන ඉන්නවා, මුළු ලංකාවේම යාළුවෝ ඉන්නවා. ඒත් මගේ ස්වාමියා කවදාද දවසර මං එයාට කියන්නේ මට යාළුවෝ ඉන්නවා, මාව විශ්වාස කරන්න එපා, මං ආදරය කරන්නේ ඔයාට පමණයි කියන එක. ඒක උපරිම මන් තියාගන්න කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් හම්බුනොත් බඳිනවා, නැත්නම් මේ තනිකර ජීවිතේ ගොඩක් හොඳයි. අපි දන්නවා අපිට මට ප්‍රශ්නයක් වුණාම නංගි සමහරලාට මට කෙනෙක් අවශ්‍ය වෙනවා. ඉතින් අපිට යාළුවන්ට කියන්න බැරි ප්‍රශ්න තියෙනවා, සහකරුවෙක් අවශ්‍ය වෙනවා. ඒත් අද සහකරුවෝ හිටියට තමන්ට උදව් කරනවද? නැහැ. අපිට සහකරුවෙක් අපි පවුල් ජීවිතය ගොඩනගා ගන්න දරු මල්ලු ඇති කරන්න. දරු මල්ලු කියන අය අද අපි වයසට ගියාම අපිව බලා ගන්නවද? අද කී දෙනෙක් අම්මලා තාත්තලා මේ පේමන්ට් එකේ දාලා ගිහින් තියනවද? නැත්නම් ඒගොල්ලෝ අනාථ මඩම් වල අද අම්මලා තාත්තලා කී දෙනෙක් ඉන්නවද? ඉතින් ඇයි අපි මොකද ඇයි මේ දරුවෝ අපි හදාගන්නේ මොකටද? ඉතින් ඊට වැඩිය හොඳයි අපි දෙයියනේ කියලා පන්සලට ගිහිල්ලා වැඳලා ඒ වගේ අපේ ජීවිතය කෙටි කරගන්න මාර්ගයක් හොයාගන්නවා මිසක් ආදරය නොලැබෙන මේ ජීවිතයට මං කැමති නෑ එකතු වෙන්න. හැබැයි මට ඒ හැම දෙයකම ජයග්‍රහණය කරන්න පුළුවන් වුණොත් මං කසාද බඳිනවා. ඒ මගේ බැඳීම තුළ සතුට තියෙන්න ඕනේ. ඒ සතුටත් එක්ක තමයි පවුල ගොඩනගා ගන්න ඕනේ. මුලින්ම කාත් එක්කද මේ රඟපාන අවස්ථාව හම්බෙන්නේ? මට ඉස්සෙල්ලාම හම්බෙන්නේ විජය කුමාරතුංග මහත්මයා එක්ක. හැබැයි ඒ චිත්‍රපටය තමයි මගේ පළවෙනි චිත්‍රපටිය. ඒ චිත්‍රපටිය කවදාකවත් එන්නේ නැහැ අය. මොකද විජය කුමාරතුංග මහත්මයා අපි අතරින් වියෝ වුණාට පස්සේ ඊට පස්සේ රංජන් රාමනායක එක්ක රංජන්ගේ පළවෙනි චිත්‍රපටිය, මගේ දෙවෙනි චිත්‍රපටිය ඔහු සමග, තුන්වෙනි චිත්‍රපටිය තමයි මංගල තෑග්ග HD ප්‍රේමරත්න මහත්මයා. රඟපානකට ආදර සම්බන්ධතාවක් එහෙම ඇති වුණ නැහැ. කවදාකවත් නැහැ. අපි නලු නිලියෝ කියන්නේ ආදර සම්බන්ධතාව ගොඩනගා ගන්න බැහැ ඇත්තටම. ඒක බොරුවක්. අපි මොකද මේ කැමරාවක් ඉදිරිපිට තමයි අපි රඟපාන්නේ. හරිද? එතකොට මේ කැමරා ඉදිරිපිට උනේ සෑහෙන කොටසක් ඉන්නවා අපිත් එක්ක. කොහොමද අපි තුල ආදරයක් ඇති වෙන්නේ? අපිට එහෙම නැහැ. අපි බොරුවක් කරන්නේ. මේ බොරුව මවාපෑමක්. නැ කවදාකවත් මගේ හිත තුළ නම් එහෙම ඇති වෙලා නැහැ. කැමරාවෙන් පිටත, ඒ කියන්නේ අපි කොහරි තැනකට ගියාම වෙනත් පුද්ගලයෙක් ඇති වෙනවා. අපි තියෙන සහෝදර බැඳීම. ඔබතුමිය පුංචි කාලේ ඉඳන්ද මේ ශාස්ත්‍රයට පැමිණෙන්නේ කොහොමද? නැ මං ඉස්කෝලෙන් අවුට් වෙලා මම යනවා මේ මිස් වර්කින් ගර්ල් තරගෙට. මිස් වර්කින් ගර්ල් තරගෙට ගිහිල්ලා එකේ හිටියේ ජජස්ලා හිටියේ රවින්ද්‍ර රන්දිනී මහත්මයයි සුමিত্রා පීරිස් මහත්මයයි. මම ඒකේ සෙකන්ඩ් රන්නර් අප් වෙලා මං එළියට එනකොට කොහමරි මං ඉවරෙලා මං යනවා අපව්
ඉවරෙලා සුමිත්‍රා පීරස් මහත්මිය පණිඩයක් කරලා තිනවා රංගපාන්න කැමතිද කියලා අහලා. ඉතින් මම පුදුමාකාර ඉදානම් මම පුදුම විදිහට උඩ පැන 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 නැටුවා. ඒත මට මට එහෙම ඉල්ලීමක් ආවා කියන්නේ මේ රටේ දැවැන්ත චරිතයකි. සුමිත්‍රා ආන්ටි කියන්නේ මේ ලෝකේ අපි දෙවි දේවත්වයන් සලකන කෙනෙක්. ඉතින් හැබැයි මට කවදාකවත් බැරිුණා එතුමියව ගිහිල්ලා මේ හම්බෙන්න. මොකද මං කොළඹට ආපු අලුත. ඉතින් මම දන්නේ හම්බෙන්න යන්න ඕනේ විදිහ. ඒ වගේම මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මට ගෙදරත් මතක් වුණා. මොකද ඇත්තම කියනවා නම් මගේ අප්පච්චි සුමිත් බිබිලේ චිත්‍රපටි නළුවෙක්. මගේ අප්පච්චිගේ චිත්‍රපටි රංගපාණ්ඩ යට ඉදිරියට එන්න හම්බුන්නේ නැහැ. මොකද මගේ අම්මි අකමැති චිත්‍රපටි වල රංගපානාට. ඊට පස්සේ මං මට ඒ බයත් තිබුණා. ඊට පස්සේ ටික කාලයක් ඔහොම ඉන්නකොට මම ගියා යාළුවෙගේ ගෙදර. යනකොට ඒ ගෙදරට ඇවිල්ලා හිටියා ලස්සන කොල්ලෙක්. හරිම ස්මාර්ට්. ඒ කොල්ල මගේ දිහා බැලලා ඇහුවා චිත්‍රපටික රංගපාන්න කැමතිද කියලා. මං කෝ හා කියලා. එයා මාව එයාගේ බයික් එකේ තියාගෙන මාව එක්කරගෙන ආවා YMB එකට. එතන හිටියා මර්වින් ජයතුංග මහත්මයයි ජෝ මයිකල් මහත්තයයි. එයා මගෙන් ඇහුවා චිත්‍රපටික රංගපාන්න කැමතිද ඔයාට තියෙන විජය කුමාරතුංගේ කැට් කරන්න. මම පැනලා කැමති වුණා. ඒ මාව එක්කරගෙන ආවේ දේවින්ද මාක්ස් චිත්‍රපටි නළුවෙක්. එයා තමයි මාව එක්කරගෙන ආවේ. පස්සේ දැන් මම දැන් එයා ඊට පස්සේ ජෝ මයිකල්ලා කැමති වුණාට පස්සේ පත්තරේ දැම්මා. දැම්මට පස්සේ අපේ අම්මිට ඕක ආරංචි වුණා. ආරංචි වුණාට පස්සේ අපේ අම්මි කියලා තියෙනවා එපා ඇඩ් කරන්න කියලා. ඊට පස්සේ ඉතින් මම ඔකට අකමැත්ත ප්‍රකාශ කරලා ඔහොම ඉන්නකොට දැන් අපේ අම්මි අපච්චි ලංකාවට ආවා. ලංකාවට ආවට පස්සේ ලංකාවට එලා දවස් දෙකයි කර්මයට ආයෙත් ආටිකල් එකක් ගියා ජෝ මයිකල් මහත්තයාගේ චිත්‍රපටයේ සනෝජ බිබිලේ කියලා මෙහෙම ඇඩ් කරනවා විජය කුමාරතුංගේ එක කියලා. ඊට පස්සේ දැන් මම ගෙදර ගියා. මං කොළඹ හිටියේ අපි නුවර. නුවර ගෙදර ගියාට පස්සේ අපේ අම්මි මේක දැකලා මාව එළියට දැම්මා. මං රෑ 12 වෙනකන් එළියට වෙලා අඬා අඬා හිටියා. මං අම්මිට කිව්වා මං රඟපාන්නෙම නැහැ කියලා. පස්සේ කොළඹ ඇවිල්ලා ආයෙත් මං ජෝ මයිකල් මහත්මයාට කිව්වා මට බැහැ එන්න කියලා. ඊට පස්සේ විජය කුමාරතුංග මහත්මයා අපේ අම්මිලාව කොළඹට ගෙන්නගෙන අපේ අම්මිගෙන් ඇහුවා. දැන් අපේ අම්මිටත් පුදුමයක් මේක. අපේ අම්මි ඔන්නේ එතකොට තමයි හරි ඔයත් එක්කනේ රඟපාන්න තියෙන්නේ ඒ ඒකට විතරක් මං අවසර දෙනවා කියලා. ඊට පස්සේ ඔන්නේ ඒ ගමන තමයි මේ දිගටම ආවේ මම. අතීතයට ආපහු යන්න පුළුවන් නම් නවතින්න කැමතිම තැන කොහෙද? අතීතයට යන්න පුළුවන් නම් මං ආසේ අවුරුදු 20ට අවුරුදු 21ට යන්න පුළුවන් නම් ඒ වගේම ජීවිතය සුන්දරම ඒ කියන්නේ අපේ වයසේ සුන්දරම කාලය තමයි අවුරුදු 21 කියන්නේ 20 21 22 ඔය කාලේ යන්න පුළුවන් නම් ආයෙත් මම පටන් ගන්නවා මිස් ශ්‍රී ලංකා මිස් වර්කින් ගර්ල් සහ ඔක්කොම ඒවට යන්න පටන් ගන්නවා ඒ වගේම තමයි මම ඉගෙන ගන්නවා මම හරි ආසයි ඉගෙන ගන්න ඉතින් මම ආයෙත් පටන් ගන්නවා මගේ ඒ ලෙවල් නේ ඒ ලෙවල් මම පාස් අනිත් කරන්න පුළුවන් දේවල් මම ඔක්කොම ඉගෙන ගන්න පැත්තට මම යනවා වසර ගණනාවක් දැන් ඔබතුමිය රඟපානවනේ දැන් ඊළඟට අලුත් නිර්මාණ මොනවා හරි තියෙනවද අනිවාර්යයෙන්ම අලුත් නිර්මාණ එන්න තියෙන නිර්මාණ මොනවා හරි අලුත් නිර්මාණ සෑහෙන කොටසක් තියෙනවා මම දැන් ජයසේකර අපොන්සු මහත්මයාගේ අලුත්ම ටෙලිනාට්‍ය රඟපානවා මම ඒ වගේම මම අධ්‍යක්ෂණය කරන්න ගියා චිත්‍රපටියක් ඒක මට එපා වුණේ මම ඇත්ත කතාව කිව්වා කියන්නේ මම කැමති මම එතකොට මම අධ්‍යක්ෂණය කරන්න නෙවෙයි හිතන් හිටියේ නිෂ්පාදනය පමණයි නිෂ්පාදනය කරන්න ගිහලා මම දුන්නා ස්ක්‍රිප්ට් එක ලියන්න දැවැන්තයෙකුට මේ සිනමාවෙ ඉන්න දැවැන්තයෙකුට දුන්නා සල්ලිත් එක්ක දුන්නා අද වෙනකන් සල්ලිත් නැහැ ස්ක්‍රිප්ට් එකක් නැහැ නංගි මට එපාම වුණා ඒ මං පළවෙනි චිත්‍රපටිය තමයි අලුයට ගිනි නිෂ්පාදනය කරපු මේක දෙවෙනි චිත්‍රපටිය හැටියට මං නිෂ්පාදනය කරන්න හිටියේ ඉතින් මට එපා වුණා ඇයි මේ වගේ දේවල් කරන්නේ කියන එක ඊට පස්සේ මං හිතාගත්තා මම කරන්නේ නැහැ කියන එක ඒත් මම අනාගතේ මං ටෙලිනාට්‍යයක් කරනවා බලාපොරොත්තු වෙනවා කරන්න ඉතින් අපිට කාල වේලාවත් හරස් වෙන හින්දා තව බොහෝ දේ කතා කරන්න තියෙනවා නමුත් වෙලාව මදිනේ හැබැයි අපි ගොඩක් දේවල් කතා කරා මේ ඔබතුමීට බොහොම ස්තුතියි අවසාන වශයෙන් මං දැනගන්න කැමතියි අපේ වැඩසටහන ගැන මොකද හිතන්නේ වැඩසටහන වැඩසටහනට මොනවා වුණත් වැඩසටහන කරන අය නම් හරිම සුන්දරයි මොකද මම විශේෂයෙන්ම වැඩසටහනකට යන්නේ හා කියන්නේ කවුද ඒකේ වැඩ කරන කට්ටිය බලලා ඉතින් මම මතක් කරන්න ඕනේ හර්ෂ උඩකන්ද කියන්නේ
मगे පරණ මං ආදරය කරන අධ්‍යක්ෂකවරයසන් හොඳ යාළුවෙක්. ඉතින් ඒ නිසා එයා මට ඕන දෙයක් කිව්වොත් මම ඕන දෙකට පැනලා හා. හැබැයි වැරදි වැඩක් කරත් මං ඉතින් හා කියලා එයා ඉතින්. එනට ඇත්තටම සුන්දරයි හොඳ වැඩසටහනක්. ඉතින් ඒ වගේම අනිත් මල්ලිලා ටිකත් මං ආදරෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. මොකද ඒගොල්ලෝ පුංචි ඒ කියන්නේ පොඩි වැරද්දක්වත් ඇති නොවෙන්න अभी बलमको अभी मेकअप कुंड एंदूं इवल पाट परिसरे हेम दयाग्यन सोयल बल्लतम यगुल्लो मे वगे वेडसटना कराने इताम हुद कर्तव्य अंत नंगोया विशेष मगित अलूत के दिहट हरिम सुंदर वर्तिक वेडकराने नंगे ऐना तुम हुद अनागते अनिवार्य तत्सरणी ने ओ अनिवार्य हुद अनागत अतीन नंगी ऐ थिंक मंगाई आय्री वेडक रे अब तुम अपे वेडसराने विशेष दयाक दिन दिन पुं तेग धनांजय गुणशेखर मे साफिशन फोटोग्राफी तुलिंग अब तुम लसन मे पिंतूर याक दिन लस्तकन ඉතින් ඔබතුමීට බොහොම ස්තුතියි අපිත් එක්ක අපේ වැඩසටහනට එකතු වුණාට ජීවිතේ රසබර මතකයන් අපිත් එක්ක බෙදා හදාගත්තට දින දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්තුතියි ඒ වගේම මේ වගේ දක්ෂ ප්‍රවීණ ලංකාවෙන කලාකාරණියක්ගේ කලාකරුවෙකුගේ ජීවිතේ සැඟවිච්ච දේවල් අරගෙන නැවතත් හමු වෙනතත් අදට සමගන්න සුබ දවසක්